අවබෝධයයි. ඉතින් මං හදත් ඔයාලට ආයුෂ බොහෝ වේවා කියලා කියනවා. ඇත්තටම අද මං ආස කරන දවසක්. ඒකට හේතුව තමයි 2021 ජනවාරි වලින් පස්සේ ඔන්න අද තමයි අවුරුදු 3කට පස්සේ හස්බන්ඩ්ගේ කෑගල්ලේ ගමේ යන්නේ. ඉතින් අද මම තනියම නෙමෙයි යන්නේ මගේ චූටි බබත් එක්ක. ඉතින් හස්බන්ඩ්ගේ ගෙදර යන අතරතුරේ තියෙනවා පහන් කනවා කියලා පන්සලක්. අපි ඒ පන්සලට පඳුරු දාගෙනම ඔන්න ගමන යන්න පිටත් වුණා. ඉතින් ඒත් එක්කම චූටි බබාට මේ පන්සලට යන්න ඕන කියපු නිසා අපි චොට්ටක් මේ විල ළඟ නැවතිලා ඇවිදින්න ඕන කියලා හිතුවා. ඉතින් ඇත්තටම 2021 ජනවාරි මාසේ මම ඇද්දි ඒ කාලෙදි හොඳටම කොරෝනා තිබ්බ කාලේ ඒ වගේම චූටි බබා හම්බෙන්න මගේ බඩේ ඉන්න කාලේ. ඉතින් ඔන්න මේ සැරෙත් මගේ දෙවැනි බබා බඩේ තියාගෙන තමයි අද මේ කෑගල්ලේ ගමේ ආවේ. ඇත්තට මේක හරි අමුතු අහඹ සිදුවීමක්. සැරවල් දෙකේදීම මේ ගමන ඇද්දි ඇත්තටම මම ප්‍රෙග්නන්ට් වෙලා තිබ්බේ. ඉතින් දැම්මට මාස 6ක් විතර වෙනවා. ඉතින් තව පහු වෙනකොට චොට්ටක් එන්න අමාරුයි කියලා හිතලා තමයි ඔන්න මේ ගමන අද අපි කලින්ම ආවේ. ඔන්න ඉතින් හස්බන්ඩ්ගේ මේ ලස්සන ගෙදරට අපි දැන් ආවා. ඇත්තටම මට මේ ගේ දකිනකොට පුදුම නිස්කලංක භාවයක් තමයි දැනෙන්නේ. ගෙනාපු බඩු ටිකත් සේරම බාලා අපි චොට්ටක් වත්ත වටේ ඇවිදින්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් තාත්තා අපිව මේ විදිහට මාළු බලන්න, මාළු පෙන්නන්න, ලස්සන මල් පෙන්නන්න එක්කන් ගියා. ඉතින් මං ඒ ටික මට පුළුවන් විදිහට වීඩියෝ කරගත්ත. මොකද මං චූටි බබාව වඩාගෙන හිටපු නිසා ඇත්තටම මට චොට්ටක් අමාරු වුණා වීඩියෝ කරගන්න. මගේ චූටි බබා මේ පරිසරයට ගොඩක් ආස කරා. ඒ වගේම ඉක්මනින් මේ ලස්සන පරිසරයට පුරුදු වුණා. ඉතින් එයා ගොඩක් ආසාවෙන් තමයි ඔය මාළු, ගස් කොළන්, මල් ඒ හැමදේම බැලුවේ. ඉතින් ඒ ගැන ඇත්තටම මට ගොඩක් සතුටුයි. කොහොම හරි ඉතින් චූටි බබාව මේ මාළුන්ගෙන් නම් ඈතට ගන්න බැරි වුණා. ඉතින් අපි එළිය මාළු බල බල ඉන්නකොට අම්මයි තාත්තයි ඇවිල්ලා අපි ඔක්කොටම කතා කරා තේ ටිකක් බීලා ඉන්න කියලා. ඉතින් දැන් ඔය අපි තේ ටිකක් බොන ගමන් තමයි ඉන්නේ. මං ඉතින් ඒ අතරේදී හස්බන්ඩ්ගේ නංගි, ඒ කියන්නේ මගේ අක්කගේ මේ විදිහට ෆොටෝ ටිකක් ගත්තා. මේක නම් අපේ ෆොටෝ එක. මේ තමයි හස්බන්ඩ්ගේ නංගි. ඉතින් අක්කා බැඳපු අයියා තමයි ඔය ඉන්නේ. ඉතින් ඔය තාත්තා අපහු ඇවිල්ලා ඉන්නේ තේවලට සීනි වැඩි කියලා තාත්තට දැනුණලු. ඉතින් ඒ නිසා ඔය තාත්තා අපහු උණු වතුර ටිකක් දාන්න තමයි ආවේ. ඉතින් චෝටි බබා මාළුන්ට ගොඩක් ආස නිසා තාත්තෝ මාළු දෙතුන් දෙනෙක් ජෑම් බෝතලයකට දාලා දොන්න ගෙනියන්න කියලා. ඇත්තටම මම පෞද්ගලිකව කැමති නැහැනේ මාළු හදන්න. කොහොම හරි ඉතින් චූටි බබාට නොදැනෙන්න අපි ඒ මාළුව ආපහු ඒ පොකුණටම දාලා තමයි ආවේ. මොකද ඒ මාළු එහෙම ගෙදර ගෙනල්ලා හදිස්සියේ හරි මැරුණොත් අපිට ඒක තවත් දුක නිසා.
ඉතින් දැන් ඔය නංගි චූටි බබාට කැටපෝලෙන් ගහන විදිය තමයි කියලා දෙන්නේ. ඉතින් මගේ නංගි ඊට පස්සේ ගුරුම් බැට්ටි අරගෙන චූටි බබාට ගුරුම් බැට්ටි මැෂිමකුත් හදලා දුන්නා. අපිට නම් චූටි කාලේ හැමදේම ලැබුණානේ. ඒ වුණාට අපි දැන් මේ ඉන්න ගෙදර මේ පැත්තේ ඔය කිසි දෙයක් නැහනේ. ඒ නිසා මේ හැම දෙයකටම චූටි බබා පොදු කරනවා. चूटी बाबा पुलवांगना අපි දවල්ට කාලා චොට්ටක් මේ විදිහට වත්තේ හැවිදින්න ගියා. ඉතින් මට ඒ කන වීඩියෝ එකක්වත් ගන්න අමතක වුණා. ඇත්තටම අම්මයි තාත්තයි ගොඩක් රසට අපිට කෑම හදලා තිබ්බා. කොස් මල වැලා, පරිප්පු උයලා, මාළු බැදලා, මාළු උයලා, කෙහෙල් මොයි තිබ්බටු එකට දාලා තෙම්පරාදු කරලා, ඒ වගේම මෑ කරල් තෙල් දාලා, ඒ වගේ ගොඩක් රසට ගොඩක් කෑම හදලා තිබ්බා. ඇත්තටම ගොඩක් මහන්සි වුණාට අපි වෙනුවෙන් රස කෑම වේලක් දෙන්න අම්මටයි තාත්තටයි මම මේ අවස්ථාවක් කරගන්නව ගොඩක් පින් කියන්න. ඉතින් අපි ඒ රස කෑම කාලා ඔය විදිහට තමයි වත්ත චොට්ටක් කැවෙන්නේ. මට ඒ ටික වීඩියෝ එකක් හරි ගන්න තිබ්බනම් හොඳයි කියලා හිතුණා. අනේ ඒ වුණාට මට ඇත්තටම ඒක අමතක වුණා. ඉතින් මම මේ ජනවාරි පළවෙනිදා අපේ පවුලේ හැමෝටම චූටි තෑග්ගක් දුන්නනේ. ඒ විදිහටම අම්මටයි තාත්තටයිත් ඒ පුංචි තෑග්ග දීලා මම මේ අලුත් අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා වගේම අම්මටයි තාත්තටයි දීර්ඝායුෂ ලැබෙන්න කියලා ඒක දීලා ප්‍රාර්ථනා කරලා වැඳා. ඉතින් ඔය අපි දැන් එන්න තමයි ලෑස්ති වෙන්නේ. ඇත්තටම අපි හෙට යද්දි දවල් එකමාරට විතර ඇති. කොහොම හරි අපි ගොඩක් වෙලා ඉඳලා ඔන්න ගොඩක් හවස් වෙලා අපි දැන් ආපහු අපේ ගෙදර එන්න ලෑස්ති වුණා. ඇත්තටම මේ විදිහට අම්මයි තාත්තයි දාලා යනකොට නම් චුට්ටක් දුකයි. මොකද මං ඉස්සර නිතරම මෙහෙ එනකොට ඒක දැනුනේ නැහැ. ඒ වුණාට දැන් මේ විදිහට කලාතුරකින් ඇවිල්ලා ආපහු යනකොට මගේ හිතට ලොකු දුකක් දැනුණා. මං ඒක මගේ නංගිටත් කිව්වා. ඉතින් ඔය විදිහට තමයි අපේ එදා කෑගලු ගමන ගත වුණේ. මං හිතනවා මේ වීඩියෝ එකට ආදරණීය ඔයාලා කැමති වෙයි කියලා. තෙරුවන් සරණයි. ස්තුතියි.